කොරෝනා රැල්ලත් මතුවලා තියෙන්නේ. පළවෙනි අවස්ථාවේ ආවම ආණ්ඩුවේ කට්ටියම තමයි මේක මර්ධනය කරපු ආකාරයට උදම් මැනලා ඒක දේශපාලන වාසියක් කරගත්තේ. ඇත්තරම ගත්තොත් ආණ්ඩුවක් විදිහට මේ කොරෝනා සම්බන්ධයෙන් තැබිය යුතු බර තැබීම අවදානම හැල්ුවට ලක් කරා. ඒ අවදානම සැහැල්ලුවට ලක් කිරීම නිසා තමයි දෙවෙනි රැල්ල මතුනේත් තුන්වෙනි රැල්ල මතුනේ. ඒ වගේම පළවෙනි රැල්ල අවසන් වෙලා ටික කාලයක් යනකොටම අර යුක්‍රේන් ජාතිකයන් ලංකාවට ගෙන්න ගන්න පටන් ගත්තා. ගරු ඇමතුමියම මේ සභාවේ ඉතා පැහැදිලිව කිව්වා යුක්‍රේන ජාතිකයන් කීප දෙනෙක් සීදුවේ කටුනායක සීදුවේ හෝටලයක නතර වෙලා ඉඳලා එතනින් දෙවෙනි රැල්ල මතුවෙන්න මූලාරම්භය ඇති වුණා කියන එක. ඒක ඒ ඉදිරිපත් කරපු වෛද්‍ය වාර්තාවෙත් ඉතා පැහැදිලිව තියෙනවා. ඒත් එහෙම තියෙද්දි තමයි ආණ්ඩුව අත්නොමතික විදියට දිගින් දිගටම මේ වෛද්‍යවරුන්ගේ මතය නොසලකම විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය නොසලකමින් මේ කොයි යුක්‍රේන් ජාතිකයන් ලංකාවට ගෙන්න ගන්න ඒ සියලු දේවල් කරේ. ඉතින් අදත් අපි දකිනවා කිසිදු වග විභාගයක් නැතුව ඉන්දියාවෙන් විශාල වශයෙන් ලංකාවට එනවා. ඒත් ඒක පාලනය කරන්නේ නැහැ. ඒත් එතනින් බලන්නේ සල්ලි විතරයි. ඉතින් හෝටල් කීපයකම දැන් වාර්තා වෙලාවන් තියෙනවා ඉන්දියාව ඉදලා ඇවිල්ලා තියෙනවා කියලා. සංචාරක වීසා අරගෙන ඒ අර්ථව ලංකාවට ඇවිල්ලා තියෙන. එන්න ඉඩ ඇරලා තියෙන. ඉන්දියාවේ තත්ත්වය ගැන මෙතරම් ගැඹුරින් කතා කරන පෙන්නනො. නමුත් ඒ අය ඉනේක පාලනය කරන්න තවමත් ආණ්ඩුව අපෝසත් වෙලා තියෙනවා. අද මේ අපෝසත්කම ගැන කතා කරද්දි කරු අන්තිතුමියදී මට මතකයි ජනාධිපතිතුමා කොහොමද මේ පළවෙනි අවස්ථාවේදී කතා කරේ කියලා. එතුමා කිව්වේ මේ 28 දෙනෙකුට මොකටද රටවහන්නේ? මම මේවා හොදට පාලනය කරපු කෙනෙක්. එදා කිව්වේ හරි උජාරුවෙන් කිව්වේ මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න ඕනේ කියලා. පැනික් වෙන්න එපා කිව්වා. පැනික් වුණොත් ජනතාවත් පැනික් වෙනවා. මගෙන් අහනවා සිංගප්පූරුවේ කොහොමද කරේ? ඉතාලියේ කොහොමද කරේ? කවුරුත් අහන්නේ ලංකාවේ මම කොහොමද කරේ කියලා. අපි නේ හොඳටම කරේ. එහෙම නේ කිව්වේ. කරලා දින්නේ මේ. ඒ නිසා මේවා දේශපාලන කයිවරු ගන්න වැඩ නෙමෙයි. ඉතා පැහැදිලිව වෛද්‍යවරුන්ගේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තීන්දු తీරන ගත යුතුව තියෙනවා. දැන් මෙතුමිය ඉතා පැහැදිලිව විශේෂභාර අමාත්‍යවරු විදිහට ඉතා පැහැදිලිව කිව්වා අපි සෞඛ්‍ය අංශයෙන් නිර්දේශ ඉදිරිපත් කරා. මේ සංචාරන සීමා ඇති කරන්න නිර්දේශයන් ඉදිරිපත් කරා. ඒ යෝජනා පරාද වුණා. ඒවට අහුම්කන් දුන්නේ නැහැ. ඒකේ ප්‍රතිඵලයේ විදිහට තමයි මේ තුන්වෙනි රැල්ල ඇති වෙලා තියෙන්නේ කියලා.